මැතිවරණය නැතම් විශේෂම් පලාත් පරණ මැතිවරණය සහ පලාත් සභා මැතිවරණය කල්දාන්නේ ආණ්ඩුවට අවශ්‍ය නැත්තම් අවශ්‍ය සුදුහන හොඳම වෙලාවෙද නැත්තම් ආණ්ඩුවට පහ දිනන්න හැකියාව තියෙන වෙලාවෙදී ඡන්දය තියන උනින් සතපති ඡන්දය පරක් වෙන එක ප්‍රතිපක්ෂයේ විශේෂයෙන් කියන ඡන්දය තියන්නේ ඒ කියන්නේ කාලපති විපක්ෂයත් ඔබතුමාලත් බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුව මේ අවුරුද්ද ඉවර වෙනකොට ආණ්ඩුවට හොඳ තත්ත්වයක් එනවයි කියලා. ඒකනේ මූලිකම දේ. ඒකින්දනේ ඔය තර්කයේ ගේන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ පන්නලා කිව්වොත් ඊට හොඳ තත්ත්වයක් ආණ්ඩුවට එනවයි කියලා. ඒකත් ඇත්ත. නමුත් සත්‍යය මොකද්ද? පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ අද අලුත් ක්‍රමයකට. ඒ ක්‍රමයට යන්න එදා තිබුණ ක්‍රමයට වගේ වෙනස් කරන්න ඉක්මනට බෑ. මොකද අලුතෙන් තියෙන්නේ කොට්ටාස ක්‍රමය. ඒතකොට හැම කොට්ටාසෙම මේ සීමා නිර්ණය අවසන් වෙ යුතුයි. හැම කොට්ටාසයක්ම මොකද්ද මේ කොට්ටාසේ ප්‍රමාණය මොකද්ද කියලා තීන්දු කරන්න. ඒකට තමයි කල් ගියේ. දැන් ඒකේ කටයුතු අවසන් කරලා ඒකින්ද අපිට පුළුවන් මේක බලාපොරොත්තු වෙනවා මේ තවට සුළු දවසකින් මේ ඔක්කොම ඉවර කරලා ගැසට් කරන්න. ඒක ගැසට් කරාම ජනවාරි මාසේ අපිට පුළුවන් ජනවාරි මාසෙ වෙනකොට අපිට පුළුවන් පළාත් පාලන මැතිවරණයට යන්න. ඒතර පළාත් සභාවල මොකද? පළාත් සභාව මැතිවරණ කල්යන්න හේතුව තමයි අපි පොරොන්දුවක් දුන්නා මේ මැතිවරණ පුළුවන් තරම් අඩු කරනවා මේ රටේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කරේ මුළු මේ වසර පුරාම මැතිවරණ. මොකද ඔහු මේ ආණ්ඩුව ගෙනිත්තේ දේශපාලනයෙන් මිසක් සංවර්ධනයෙන් නෙවෙයි. එතකොට ඔහු කරේ එක එක කෑලි කඩලා කරා. පළාත් පාලනය තියන්නේත් කෑලි. එතකොට පළාත් සභා තියන්නේත් කෑලි. ඊට පස්සේ මහා ඡන්ද තියෙනවා, ජනාධිපති ඡන්දේ තියෙනවා. එතකොට අපි මේ ජනතාවට විශාල කරදරයක්. මේ රටේ රජයේ කාර්යාල වැඩ කරන්නේ නැහැ කියන ද. ඒගොල්ලන්ට වැඩ කරන්න කාල පරිච්ඡේදයක් නැහැ. අවුරුද්දේ 365 දවසෙන් දවස් 300ක් විතරම ඡන්ද තියෙනවා. ඉතුරු 65 විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් මේ කණ්ඩුව අපි ගිය සැරේ මැතිවරණේ පොරොන්දුවක් දුන්නා. පළාත් පාලන මැතිවරණ එක දිනකදී ඔක්කොම පවත්වනවා. පළාත් සභා මැතිවරණ එක දිනකදී ඔක්කොම පවත්වනවා. ජනාධිපතිවරණයයි මහා මැතිවරණයයි හැකිනම් එක දවසක පවත්වනවා අපි. කළා දවස් 3කට අවුරුදු 5ෙම දවස් 3කින් මැතිවරණ ඉවර කරනවා. හරිද? මෙන්න මේකට තමයි අපි මේ උත්සාහ ගන්න. මේ දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නේ. ඒකට පළාත් සභා මැතිවරණ එක්ක මුල්ම දවසේ පළවෙනි පළාත් සභා විසුරන දවසේ සියලු පළාත් සභා මැතිවරණ තියන්නට ඕනේ. එහෙම නැත්නම් අවසාන දවසේ තියන්නට ඕනේ. දැන් මුල් දවසේ පවත්වන්නට එක තියන්න බෑ. මොකද ඒකට කිසිම පළාත් සභාවක් කැමති වෙන්නේ නැහැ. සමහර පළාත් සභා තියෙන තව අවුරුද්දකට වඩා කාලෙ තියෙනවා. ඒගොල්ලෝ කවදාකවත් එකඟ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එකඟ නොවුනොත් මේක කරන්නට බෑ අපිට. එතකොට තියන්න පුළුවන් අන්තිම පළාත් සභාවත් අවසාන වෙන දවසක් හරි ඊට ඒගොල්ලොත් එක කතා කරගෙන අසන්නම දවසක්. එතකොට ඒකට කිව්වහම අනිත් පළාත් සභාව විසිර වෙනවා, විසිරලා කල් යනවා අනිත් පළාත් සභාවේ අවසාන පළාත් සභාවට එනකම්. මෙන්න මේ අතරේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මේ හැම වැරදි දෙයක්ම හරිගස්සනකොට ඒකේ තියෙන අමාරුවක්. හරිගස්සුවාට පස්සේ මේ අමාරුව නැති වෙනවා. ඒකේ මහමැතිවරණයත් ඔබතුමාලා ආසන ක්‍රමයට තියන්නද බලාපොරොත්තු වෙන්නේ? මොකද විශාලම ප්‍රශ්නේ තිබුණේ ওই විධායක ජනාධිපති ක්‍රමයටත් වඩා ගම්ඔප් පළාත්වල තිබුණ මිනිස්සුන්ට තිබුණ විශාලම ප්‍රශ්නයක් තමයි මේ මැතිවරණ ක්‍රමය. මේ මැතිවරණ මේ පවතින මැතිවරණ ක්‍රමයට විරුද්ධව මම එදත් හිටියා. මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ බැසිල් රාජපක්ෂ මේක වෙනස් කරන්න ගෙනාපු වෙලාවේ පළාත් පාලන මැතිවරණයේදී අනිත් අය විරුද්ධ වෙද්දී මම තමයි නැගිටලා මේ සඳහා කතා කරේ. මම එතෙන්දිත් කිව්වේ මේ පවතින මැතිවරණ ක්‍රමය මේ මනාප මැතිවරණ ක්‍රමය මට හොඳයි. මොකද මම පෙන්නලා තියෙනවා කොයි පැත්තෙන් ආවත් මම මේ මැතිවරණ ක්‍රමයේදී ජයග්‍රහීව මං එනවා. විශාල ජයග්‍රහණයක්. සාමාන්‍ය එකක් නෙවෙයි, ලක්ෂ ගණනෙන් මං ඡන්ද අරගෙන මං පාර්ලිමේන්තු වෙනවා. නමුත් මේ අලුත් මැතිවරණ ක්‍රමයේදී මම තරඟ කරන ආසනය මමට දිනන්න මටත් මිනිස්සු හිටියත් මගේ පක්ෂය පරදුනොත් මම ගෙදර යනවා. හරි, එතකොට මම ගෙදර යනවා. ඒත් මම කිව්වා ඒත් මේ මැතිමේ ඒ පව මැතිවරණ ක්‍රමය මේ තියෙන මැතිවරණ ක්‍රමයට වඩා බොහොම සුන්දරයි. හරිද? මේ මැතිවරණ ක්‍රමයට අපිට විශාල මුදලක් හොයන්නට ඕන. මේ මැතිවරණ ක්‍රමයට සහභාගී වෙන්න. දැන් කොට්ටාසේට මැතිවරණය තියෙනවා නම් ඒකට පෝස්ටර් 2000ක් ගහනවා නම් මේකට ලක්ෂ දෙකක් ලක්ෂ හතරක් විතර පෝස්ටර් ගහනවා. මොකද ගහන පෝස්ටර් එක මේ උඩින් අලවනවා මන අපිට. මුළු දිස්ත්‍රික්කෙම ඉන්න පක්ෂ ගණනාවක මිනිස්සු මේ හමුදාවල් වගේ ඇවිල්ලා අරගෙන පෝස්ටර් මගනවා. මගන වෙලාවට ආපහු ගහනවා. දවසකට 2-3 සැරේ ගන්න එන පෝස්ටර් එක.
මේක මහා විකාරයක්. මැතිවරණයක් නෙවෙයි විකාරයක් මේක. හරිද? දෙක අපි මුළු දිස්ත්‍රික්කය. දැන් කළුතර දිස්ත්‍රික්කේ ගත්තොත් අවිස්සාවල් ඉඳලා හම්බන්තොට බෙන්තර පාලම දක්වා. මොරටුවේ පාලමේ සිට හිනිදුම දක්වාත් මැතිවරණයට මම සහභාගී වෙන්නට ඕන. හරි දෙක. එතකොට මේකේ පත්‍රිකාවක් ගැහුවොත් ගෙවල් 20000ක් තියෙන මගේ කොට්ටාසේ ඒ ගෙවල් 20000ට පත්‍රිකා 20000ක් ගහගත්තාම ඇති. නමුත් දිස්ත්‍රික්කයට ගහනකොට ලක්ෂ 3ක් 4ක් විතර ගහන්න ඕනේ මේ පත්‍රිකාව. හරි? එතකොට මේ හැම එකටම වැය වෙන මුදල. හරිද? ඉතින් වැය වෙන කාලය, වැය වෙන අනවශ්‍ය ශ්‍රමය මේ ඔක්කොම මොනතරම් අවාසිදායකද රටේ ආර්ථිකයට. මේ විනාශය ඇත්තට මේ මුදල්. එතකොට මේවට මුදල් වියදම් කරා මේ මන්ත්‍රීවරයා ඊට පස්සේ පත් වෙන අසරණ තත්ත්වය මේ මුදල් ගෙවා ගන්නට බැරි වෙලා. හරිද? එතකොට සාමාන්‍ය මන්ත්‍රීවරේ තත්ත්වයක් වුණොත් කොහොමද මේක කරන්නේ? දැන් මට නම් අපි නමක් හදාගෙන තියෙන හින්දා අපිට මුදල් වියදම් කරන්න කට්ටිය ඉන්නවා. නමුත් හැම කෙනාටම එහෙම නමක් නැහැ. එහෙමනම් එයා වියදම් කරන්න එයාට එන්න තියෙන එකම ක්‍රමය තමයි මුදල්. හරි? මුදල් වියදම් කරන ප්‍රමාණයට තමයි එයාට දෙයක් ග්‍රහණය කරන්න පුළුවන් මේ මැතිවරණය. එතකොට එහෙම මුදල් වියදම් කරාම මේ මැතිවරණයේ තියෙන්නේ ඡන්දෙට වඩා මුදල ලොකු වෙනවා. හරි? අනිත් එක මේ මැතිවරණ ඉවර වෙනකොට ඒගොල්ලෝ අස්මෑ වෙනවා. එතෙන් මේ නොයෙකුත් දූෂණ වලට ලක් වෙනවා. මොකද මන්ත්‍රීවරුන්ට අමැතිවරුන්ට ලොකු මුදලක් ඕන වෙනවා. මොකද අනිත් සැරේ මැතිවරණයට සල්ලි හම්බ කරන්නට ඕන. නමුත් මෙහෙම කොට්ටාසයක් තිබුණාම අපිට එතර මුදල් ඕනේ නැහැ. ඒ කොට්ටාසේ මැතිවරණයේදී පත්‍රිකාව සමාජලාට ඡන්දදායකවම ගහයි පත්‍රිකාව. පෝස්ටර් ඒ මිනිස්සුම ගහලා අපිට කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් වෙලා ගියේ මම මේ පෝස්ටර් 2000 ගහන්නම් කියලා. ඕන මිනිහෙකුට ගම්වල ඉන්න සාමාන්‍ය මිනිහෙකුට හරි ඒ පෝස්ටර් එක ගහලා දෙන්න පුළුවන් අපිට ටැග්ග්ක් විදියට. එහෙම මිනිස්සු ඇවිල්ලා අපිට ගම්වල සල්ලි දෙනවනේ. දැන් ඊට පස්සේ සල්ලි දෙන්නේ නැතුව ගිය තැනක මේ පෝස්ටර් එක ගහලා දෙන්නේ කියලා. දැන් එදාට මේ දැන් තියෙන මැතිවරණේ කොහමද පෝස්ටර් එකක් ගහන්නේ කියලා. ඒ මිනිහා ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනේ ඒ පෝස්ටර් එක ඒ ප්‍රමාණයක් ගන්න. ඉතින් ඒතනයි. ඉතින් එතකොට මේ මැතිවරණ ක්‍රමය තුලින් එදා 1900 ඒ කාලේ පාර්ලිමේන්තුවට ආවා තැපැල් කන්තෝරුවේ ඉන්න පියුන් MS තේමිස් ආවා මැදකොළමින් තරඟ කරලා ජයග්‍රහණය කරා. එතකොට කොතලාවල යනකොට කිව්වා උඹලට ඕන නැත්තේ කොතලාවල කෙනෙක්නේ. මං එවනවා රොමානිස් දඩුවන් ගස්ලන්දේ. දානෝ රොමානිස් කියලා. ඒ රොමානිස් දිනලා ආවා එදා අතුරු මැතිවරණෙන් දඩුවන් ගස්ලන්දට රොමානිස් කෙනෙක් ආවා. එතකොට රත්වත් වෙලා මම පරද්දන්නේ බීඩි කම්කරුවෙක් දාලා MP ජෝතිපාලෝ කියලා දාලා තමයි රත්වත් වෙලට මම පස්ස පැත්තට පයින් ගහලා එලවන්නේ බලංගොඩින් කියලා බණ්ඩාරනායක මහත්මයා කියලා දාපු බීඩි කම්කරුවා MP ජෝතිපාලත් පාර්ලිමේන්තුව ආවා. අද එහෙම මිනිහෙකුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද? අද හොඳ ගුරු නායකයෙකුට, හොඳ විදුහල්පතිවරයෙකුට, සිංහල වෛද්‍යවරයෙකුට, එතකොට ගමේ ඉන්න හොඳ තරුණයෙකුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද? පළාත් සභාවකට එන්න පුළුවන්ද? මේ දොරවල් ඔක්කොම වහලා තියෙන්නේ අද. අද එක්තරා පන්තියකට විතරක් මේ පන්ති මේ කරලා තියෙනවා. අපි මහලුකට කතා කරනවා රටේ හුස්ම නාල්ල සමහරු මේ කතා කරනවා පන්තිය ගැන. නමුත් පන්තියේ මිනිසුන්ට නවත්තලා තියෙන්නේ. හැබැයි ඒ පන්තිය වෙනුවෙන්ම කතා කරන කට්ටිය කියන මේ මැතිවරණ ක්‍රමය තමයි හොඳ කියලා. ඒ මොකද ඒගොල්ලන්ගේ පක්ෂෙත කීයක් හරි හම්බ කරගන්න. පොඩි මිනිහෙක් පාර්ලිමේන්තුවේ එන දියා බලන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ තියෙන පක්ෂය විතරයි. හරිද? මම කියනවා මේක අවුරුදු 5ක් 6ක් ක්‍රියාත්මක වෙනකොට ගම්වලින් හොඳ තරුණයෝ වෙයි, හොඳ ගුරුවරු වෙයි, හොඳ වෙද මහතුරු වෙයි, ගම්වල ඉන්න හොඳ සමාජ සංවිධානවල නායකයෝ පාර්ලිමේන්තුවේ. එතකොට මේ පාර්ලිමේන්තුව අද තියෙන පාර්ලිමේන්තුවට වඩා හුඟක් ලස්සන පාර්ලිමේන්තුවක් ඇති වෙනවා. මේක මං එදා ඉඳලම 78 80 JR ගෙනාපු දවසේ ඉඳලා මේකට විරුද්ධයි. මං අදත් විරුද්ධයි. අලුත් ක්‍රමේ එනකන් සටන් කරනවා. මම ජනාධිපති ක්‍රමයට 78 ඉඳලා විරුද්ධයි. අදත් විරුද්ධයි. ජනාධිපති ක්‍රමය අහෝසි කරනකම් මම මගේ සරණගෙන ඉන්නවා. නමුත් ඔබතුමත් රාජ්‍යයන් කීපයක කටයුතු කරා. ඔබතුමා ඒ අද්දකින් කොහොමද ලැබුවේ මේ සටන ගෙනියන්නේ මොනවාද කරේ? දිගට මම ඒ හැම තැනකදීම මම කතා කරා. ඒක මගේ මතය ප්‍රකාශ කරා. ඒ සියලු නායකයෝ දන්නවා මගේ හැසිරීම. ඒකෙන් දැක ඒ කට්ටියට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන් දන්නවා ඔවුන්ට ඕන විදිහට මම මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න නැති. මම පක්ෂ වෙනස් කරන්න පුළුවන්. මොකද මේ රටේ එහෙම උත්තරීතර පක්ෂයක් නැහැ. ඔය ඉන්නේ කියලා. ඒකෙන් දැක කොයි පක්ෂෙන් හරි ඒ යුගයේ ඒ ජනතාවට ඉදිරිපත් කරන වැඩපිළිවෙල තමයි වැදගත් වෙන්නේ.
නමුත් මම මගේ ප්‍රතිපත්ති වලින් පිට ගියේ නැහැ කවදාවත්. නමුත් ඔබතුමාටම ප්‍රශ්නයක් වෙනව නේද ඔය මහමැතිවරණ ක්‍රමයේ ආසන ක්‍රමයේදී කිව්වොත් මොකද ඔබතුමා ඒත් මේකේ මම කිව්වනේ. ඒගොල්ලන්ට මම කිව්වා මම මේකේ පෙරදෙලා gedera හිටියත් මම ඒක සුන්දර විදියට භුක්ති විඳිනවා. නමුත් ඔබතුමා කොහොමද ඊළඟ මහමැතිවරණ ඉදිරිපත් වෙන්නේ කළුතර දිස්ත්‍රික්කෙන් පක්ෂයක ආසනය මට්ටමින් ඇතුළත් නොවි? ඇයි පක්ෂකින් මම ඉදිරිපත් වෙනව? එතකොට ඔබතුමා මොන පක්ෂෙ ඉදිරිපත් වෙන අපිට? ඒක මම බලනවා යුගයේ කොයි ඉතාමත්ම ජනතාවාදී පක්ෂයෙන් තමයි මම ඉදිරිපත් වෙන්නේ. දැනටම එක්සත් ජාතික පෙරමුණේ සමහරලාට එක්සත් ජාතික පෙරමුණෙන්ම මම තරඟ කරනවා. නැත්තම් සමහරලාට 2020 වෙනකොට අපි පක්ෂ දෙකම එක්කව ගල පුළුවන් නම් තරඟ කරනවා. ඒ විදිහයට මම හැමතිස්සෙම කියන්නේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 10ක් පවත් අඩු ගානේ මේ රට කරන්නට පුළුවන් නම් මේ රටේ දුප්පත් මිනිසුන්ගේ ගා ප්‍රශ්න විස්තර දායි. ඊට පස්සේ බලුවන් අපිට ඕනනම් කා ගන්න මරා ගන්න ආපහු. නමුත් ඒක අපතිපක්ෂෙන් කරන චෝදනාව තමයි ඔබතුමා කියන විදිහටම මේ ඔබතුමා කොයි පැත්තද කියත් ඇමති. නැත්තම් මේ මේ දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉන්නවා ආයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව ඉන්නවා. ඔව් ඉතින් එතකොට ඇමති කමට නෙවෙයිනේ පැන්නේ. ඇමති කම අතහැරලා තමයි එළියට බහින්නේ. එළියට බහැලා කොමාරි ජයග්‍රහණය කරපු හින්දා තමයි අද වැමති. නැත්තම් හිර ගෙදර. ඒක තමයි ඔබතුමා දන්නවා බලය යන්නේ කොයි පැත්තටද කියලා මේ තිරුණ එකනු. මම ඉන්නේ මිනිසුන්ගේ හොඳට මම මිනිසුත් එක්ක ජීවත් වෙනවානේ. අදත් මම සාමාන්‍ය මිනිසුත් එක්ක මං ගෙදරකට ගියාම මං ওই ගීල්ල ටග් ගාලා මේ අස්සන් මගුල් අස්සන් කරලා මං එළියට බහින්නේ. මං එතන ඉන්නවා ඒගොල්ලොත් එක්ක. සමාලාට දවල් කෑම කාලා එක. මම රැයකට ගියොත් හෝම් කමින් එකට ඒ මිනිසුත් එක්ක කෑම කාලා කයිවාරු ගහලා ඉඳගලා එන්නේ. එතකොට මේ මිනිස්සු හොඳ දේශපාලන මේ විශ්ලේෂණ මාත් එක්ක ඔය පත්‍රවල වල තියෙන ඒවාට වඩා හොඳ විශ්ලේෂණ මාත් එක්ක ඉදිරිපත් කරනවා. ඒක බොහොම හොඳ ඒවා. නමුත් ඔබතුමා හිතන්නේ නැද්ද මේ මියහපාලන ආණ්ඩුවේ ජනප්‍රසාදයේ අඩු වෙලා කියලා මේ ජනවාරි 8 වෙනිදා න් පස්සේ මේ වෙනකන කාලයක් ගත තුන මොකද මිනිස්සු අතර ලොකු අර තිබිච්ච මේ මේ ජනප්‍රසාදයේ නැති වුණ ගතියක් තමයි පේන දකින්නේ. කියන ජනප්‍රසාදයේ එකයි තියෙන්නේ. මමත් ගිහිල්ලා හැමතැනම හම්බ වෙනවානේ. මේ මිනිස්සු එක්කම ඉල්ලන්නේ මේ හොරුයි මිනිමරුයි අතරඟුර ගන්න නැත්තේ මොකද කියලා වෙන කිසිම දෙයක් අහන්නේ නැහැ. ඇයි ඔබතුමා විදෙම ගණ අහන්නේත් නැහැ වෙන මොනවත්ක්වත් නැහැ ඕක විතරයි අහන්නේ. ඇයි ඔබතුමාල පරක්කු වෙ හොරුවල්ල. ඒකනේ මම ඒක මගේ ප්‍රමුඛතා කාර්ය අංකයේ එක විදියට තියලා ක්‍රියාත්මක වෙන්නේ. මොකද මිනිස්සුන්ගේ නාඩි මම දන්නවා කොහෙද වැටෙන්නේ කියලා. ඒ දා ආණ්ඩුව පිටෝ මිනිස්සුන්ගේ. ඒක තමයි මූලිකම බලවත්කම. ඒ ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයේ මූලිකම තියුණ දේ ඕකනේ. නැතුව රස්සාවල් ගන්නවා සංවර්ධනය කරනවා ඒවා කියලා නෙවෙයිනේ ආවේ. මේ රටට යහපත් සමාජයක් අපි බිහි කරනවා. ඒක තමයි අපි කිව්වේ. ඒක තමයි අපි වැඩ පිළිලක් දුන්නේ. මේ තියෙන හොරකම්, මැරකම් නවත්තලා යහපත් සමාජයක් අපි බිහි කරනවා. දැන් ඔබතුමා ওই කියන විදිහට ඉදිරියේ මැතිවරණයේ එනකොට විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය කියන කාරණයක් තමයි ඊට කලින් මේ අවුරුදු අවසන් වෙනකොට උන් බලපෙරලයක් කරනවා කියලා. මොකද දැනටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මන්ත්‍රීවරු එක්කෙනා දෙන්න ඔවුන්ගේ පිරට එකතු වෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවත්තාවාදයට යනවා මිසක් ඒගොල්ලන්ට මොන ප්‍රතිපත්තියක්ද? ප්‍රතිපත්තියක් තියුණ මිනිස්සු ඔක්කොම ආවනේ ජනවාරි 8 වෙනිදා අපිත් එක්ක එකට. හරිද? ජනවාරි 8 වෙනිදා ඒ සරණට ආවා අපිත් එක්ක. සමහර කට්ටිය ඇත්තටම ඔවුන් කිව්වේ ඇයි අපිට දැනුම් දෙන්නේ නැත්තේ කියලා. ඒ මැරෙන්නට මේ නිකන් එන්නේ මේ ජනාධිපති මේ පක්ෂයේ ඉඳලා සමහරු ඇවිල්ලා ඉන්නවා. ඉතින් හිතුනාම අර පැත්ත පොඩ්ඩක් එයි කියලා ඒ පැත්තට යනවා. ඒගොල්ලන්ගේ සම්පූර්ණ ඔය හදන ගාන වැරදීනේ. ඒගොල්ලෝ ওই විදියටම ගණන් හැදුවේ මහින්ද රාජපක්ෂ දිනනවායි කියලා ජනවාරි 8 වෙනිදා. ඉතින් අපි හරියට ගණන් හැදුවා. ඉතින් ওই ගණන් වරදිනවා මිනිස්සුන්ගේ. ওই සියලු අවස්ථාවාදයන් පරදලා මිනිස්සු මේ රටේ මිනිස්සු දන්නවා කවුද නිවැරදි කියලා. 2020 දිත් මේ රජය නැවත බලයටපත් වෙනවා කියලා හොඳට බලන්න. නමුත් ගෝඨාභය රාජපක්ෂ වගේ චරිතයක් 2020 දී මැතිවරණ ඉදිරිපත් වන ඔබතුමන්ලට අභියෝගයක් වෙන්නේ නැද්ද? 2020 වෙනකොට එයාට ඉතුරු මේ 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 එයාගේ එයාට ඉදිරිපත් වෙන්න හැකියාවක්වත් එයිද කියලා මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමාලා දකින්නවා ඒකාබද්ධ විපක්ෂ නැත්නම් පසුගිය ආණ්ඩුවේ ඉඳපු කට්ටියට නීති ක්‍රියාත්මක කරලා ඒ වෙනකොට නීතිය ක්‍රියාත්මක කරන්න මේ අපි ආණ්ඩුව ආවේ. නමුත් ඒකේ ක්‍රම දෙකක් තියෙනවානේ. නීතිය ක්‍රියාත්මක කරාම ඒගොල්ලන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ කට්ටියටත් හොඳ පාඩමක් එතකොට අපිත් යම් කිසි වැරද්දක් කරත් අපිටත් ඒ නීතිය ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කියන. අද හැමෝටම ක්‍රියාත්මක වෙනවානේ නීතිය. asianmirror.lk